සමන්තා චක්හවාලේ සු වත්ත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස් සුනන්තු සගගමොක්කදන් දම්මත් සබන කාලෝ අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා ධම්මශවණෙකාලු අයංබදන්තා නමුතස්්‍ය භගෙවතු අරහතු සම්මා සංබුද්දස්්‍ය, නමුතස්්‍ය භගෙවතු අරහතු සම්මා සංගුද්දස්්‍ය. නමෝතස්සභගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස සංකාරුපපන්ති කෝභික්කවේදේසි සාමිතන් සුනාත සාදුකන් මනසි කරෝත් භාසි සාමාතිී ඒවං භන්තේති කෝබික් ක භගවතෝ පත්සසෝසුන් භගවායේ තද පෝච ඉධභික්හවේ බික්හු සද්දාාය සමංනාගතෝහෝති සීලේන සමංනාගතෝහෝති, චාගේන සමංනාගතහෝතිී ප්ඥාය සමංනාගතෝහෝතිතිී ධර්මස්්‍රෝණබිලාසී සැදහැවත් බෞද්ධ පෙන්ාත්නි සදහම් සිසිල YouTubeු චැනලයත් එක් එකතු වෙලා ඉන්න පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා වෙලාව අපි සූදානම් වෙන්නේ ලෝතුරා බුදුහාම් දුරුවෝ මෙ ලෝක සත්වයාගේ යහපත පිණිසව සසා සත්යා සංසාර්ගත සත්්‍යයාට කෙලෙස් ගින්නෙන් එතර වෙලා ලබන්නාවූ නිවන් පදය ලබාගැනීමට අවශ්‍ය වෙන විදිහට දේශනා කරන්නට යෙදුණු ධර්මස්කන්දයෙන් දහං පදයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වෙලාව. අද දවසේ ධර්ම දේශනාවට අපි මාතෘකාව විදිහට තෝරගත්තේ මේ සම්බුද්ධ ශාසනය තුළ පැතුමක් ප්‍රාර්ථනාවක් සපල කරගන්නේ කොහොමද නැත්තන් වේ සම්බුද්ධ ශාසනය තුළ හික්මෙනඒ ආර්ය ශ්‍රාවකයන් කොහොමද මේ සම්බුද්ධ ශාසනය තුළ නිරත වෙනකොට සිද්ධ කරන්න වූ පින්කුසල් උපයෝගී කරගෙන හිතේතියෙන් අපේක්ෂාවන් බලාපොරොත්තු කල්පනාවං චේතනාවන් සමුරුදදිිමත් කරගන්නේ කොහොමද කියන කාරණය තමයි අද ධර්ම දේශනාවෙන් කතා කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙෙන් ඒ සඳහාපි තෝරගත්තා අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුණු මජ්්‍යිම නිකාය තුළ සංගෘහිත වෙලා තිබෙන සංකාර උපපත්ති සූතරය එහි දැක්වෙන දහංපාටයක් කොටසක් තමයි මුලින් සඳහන්කලින් භාගතුන්හන්සේ මහා සංගරත්නයට එමනැත්තං සිව්ුවනක් පිරිසටම දේශනා කරනවා සංකාර උප්පත්තිංකෝ භික්කවේ දේශස්වාමී. මහනින් ඔබලාට මම සාස්කාර උත්පත්තිය සංකාර උත්පත්තිය දේශනා කරනවා එය තන් සුනාත සාදුකන් මනසිකරෝත. ඒ මැනවින් අහන්ට මැනවින් වටහාගන්ට මම දේශනා කරන්නමි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට එහිදී භාගතුන් වහන්සේ පැතුමක් ප්‍රාර්ථනාවක් සපල කර ගැනීම පිණිස. එ වගේමතමයි ප්‍රාර්ථනාවක් සබුද්ධ ශාසනය තුළ කුට ප්‍රාක්්තිය දක්වා රැගෙනයාම පිණිස උපයෝගී වන ධර්මතා කිහිපයක් උන්වහන්සේ පෙන්වා. එක එකක් තමයි ඉද බික්කවේ බික්කුහු සද්ධාය සමන්නාගතෝ හෝතයි. මෙ ශාසනය තුළ යම් කිසි කෙනෙකුට යම් අපේක්ෂාවක් තිබෙනවා නම් නිවං දැකීමට හෝ ඊට මෙහායින් තිබෙන යම් අරමුණකට ලෝකෝත්‍ර අරමුණකට පත්වෙන්ට. අපේක්ෂාවකට ලඟාවෙන්ට පළමු කොටම සද්ධාවේ පිහිටවන්ට කියලා බුදු හාමුදුරෝ ගන්නනෝ. ශ්‍රද්ධාව ඇතිකර ගන්නඩ කියනෝ. ඉට පස්සේ තමයි සීලේන සමන්නාගතෝ හෝතයි. සීලයේ සම්පූර්ණ කරන්නට ඕනැ කියලා බුදුහාමුදුරු ගන්නවා. චාගයන සමන්නාගතෝ හෝතයි චාගය පරිත්‍යයාගේ දානය, පුරදු පුහු කරන්නට වෙනවා පඥ්ඥාය සමන්නාගතෝ හෝත ප්‍රඥාව දියුණු කරන්න සිද්ධ වෙනවා. දැම් මේ සඳහන් කරපු කරුණු නිරන්තරයෙන්ම ඔබ අහන විමසන අරථකථන ලබාගන්නාව වූ ප්‍රස්තුෘත මාතෘකා. මොකදද ශ්‍රද්ධාව තෙරුවන් පිළිබඳව තිබෙන සෙල්ලෙන්නේ නැති අකම්පෙය වෙච්ච විශ්වාසයට ශ්‍රද්ධාව කියලා කෙටියෙන් කියනවා. යම් කිසි කෙනෙකොට මේ ශසනය තුළ බලාපොරොත්තු සහිත බහක් තිබෙනවානම් නිවන්දකිට ඒවා සම්පූර්ණ කරගන්ට නං බුදුහාමුදුරෝ ගැන්වා ශ්‍රද්ධාවේ පිහිටන්ට සිද්ධ වෙනවා. තෙරුවන් විශ්වාසවන්ත කෙනෙක් බවට පත්තෙන්ට සිද්ධ වෙන. ඊළඟක කාරණය තමයි සීලේන සමන්නාගතෝ හෝති. සීලය පංච සීලෙහි පට තිසරණ සීලෙහි පටන් බුදුහාමුදුරුවු අනුපෙළිවෙලින් වදාරන්නට යෙදුණු සීල සමාධානයන්හි ඉතාමත්ම හොඳ අවබෝධීෙන් සීලබ්බත පරාමාසන් නොවී නිරතවෙන්ට භාගතුන් වහන්සේ ඊළඟට පිට ගන්නවා. පස කියන චාගේන සමන්නාාගතව හෝත. චාග කියල කියන පරි්‍යයාග දාන තව කෙනකුට යමක් පරිත්‍යයාග කිරීම. ඒක බුදුහාමුදු රොගන්නවා පුරුදු පුහුණු කරන්නටඕන කියල නිත්්‍යක තමයි පඥ්ඥාය සමන්නාගතෝ හෝයේ ප්‍රඥාව දියුණු කරගන්නට සිද්ධ වෙනවා. මේ ලෝකේ අනිත්‍යය ධර්මයක් අනිත්‍ය විදිහර දකිින්ට. සහිත දේවල් දුක සහිත විදිහට දකිින්ද පුළුවන්. එවගේම තමයි අපි හැම දෙනාටම අනාත්ම ලක්ෂණ සහිත දේල් අනාත්ම විදිහට දකිින්ද පුළුවන් ඉතාම හොඳ තිෙවුණු තීක්ෂණ මනසක් පුරුදු පුහුණු කරගැනීම භාගතුන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා. මෙන්න මේ කියන කාරණ අපි එකතු කරගත්තට පස්සේ, මේවත් එක්ක පින්වතුමි අපිට සම්බුද්ධ ශාසනය තුළ ප්‍රාර්ථනාවන් සිද්ධකරගෙන ප්‍රාර්ථනාවන් වලට අවශ්‍ය වන අපේ අවසානය දක්වාම ළඟාවෙන්ට පුළුවන් වැඩ පිළිවෙලක් සම්බුධ ශාසනය තුළ තියනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපිට ක්‍රම දෙකක් සූත්‍රය තුළ මූලික වසයමු ගන්නවා විදි දෙකක් එකක් තමයි සංකහාර කියල කියන්නේ අනිත්්‍යක තමයි විහාර කියල කියන්න. උනහ සුගන්නවා සංස්කාර ගොඩ නගන්ටෝන්න සංකහර ගොඩ නගන්ටෝන ඒ වගේ ම තමයි විහාර අපි තුළ තියන්නටඕන මොනවදම මේ සංස්කාර සහ විහාර කියල කියන්නේ. පිගතුනි සංස්කාර සහ විහාර කියල බුදු හාමුතුරු ගන්නන්නේ. සම්බුද්ධ ශාසනය තුළ යම් කෙනෙකුට විවිධ විවිධ පාර්ථනා තියෙන්නට පුළුවන් මෙ ශාසනය තුළ ළඟාවෙත් සමහර දේවල් ඇසීම තුළින් සමහර දේවල් බැලීම තුළින් දැකීම තුළින් විවිධ ආකාරයෙන් සාාසනික ජීවිතය තුළ විධ පාර්ථනා ඇතිවෙන්ට පුළුවන් කෙනකට නීරෝගී සම්පත්තිය සහිතව සසර ගමනය උත්පත්තිය ලැබැල ඒ තුළින් කායික මානසික, නිරෝගීතාවේ හේතු කරගෙන ධර්ම මාර්ගයේ හැසිරෙන්ට ලැබේවා එ තුළින් නිවංදකින්නට ලැබේවා කියලා බක්කුල හාමුදුරුවන්ගේ චරිතය ශ්‍රවණය කරපු කෙනෙකුට අහපු කෙනෙකුට ආසාාවක් කැමැත්තක් ඇතිවෙන්ට පුුවන්. එතකට පින්හතුනි ඒ සඳහා කරන්ත වන වැඩපිළි වෙලත්තියෙනවා. ඒකට අපි දැනගන්නට වෙනවා බක්කුලහාමුදුරුව කොහොමද දිගාසිර ලබන්ටත් නිරෝගී සම්පත්ය ජීවිතය පුරාම ලබන්ටත් උන්වහන්සේ සිද්ධ කරගත්තා වූ පූරණය කලා වූ පාර්මිතාවන් මොනවදකේ ල අපි දැනගන්ඩෝ. අන්නේ පාරමිතාවන් සද්ධාව සීලය චාගේ ප්‍රඥාව ඔස්සේ. ශ්‍රද්ධාව සීලයන් පරිත්‍යයාගෙන් ප්‍රඥාවෙන් වර්ධනය කරගන්නට පුළුවන්කමත් තිබීම හැකියාව බුදුහාමුදුරුව පෙන්නුවා සංස්කාර ගොඩනැගීම කිය එකට ගෙන සංකහර කියලා. විහාර කියල කියන්නේ පින්වතුනි ප්‍රාර්ථනාව යම්කිසි පිනක් සිද්ධ කරලා යම් කිසි කුසලයක් සිද්ධ කරලා දානයක් සීලයක් භාවනාවක් සිද්ධ කරලා ඒ තුළින් අප අපේක්ෂත අරමුණ අපේක්සිත අරමුණ අපිට ප්‍රබල වසයෙන් පන ගැනීමට ඇති හැකියාව විහාර කියල කියලා එක සිද් කරණරුවන කොහොමද සෝච්චිත්තන් දහති ඒ අපේක්ෂාවේ ප්‍රාර්ථනාවේ සිත මැනවින් පිහිටුවන්ටෝ මැනවි පිහිටුවන්නරුව එහෙ මෙහෙ නෙවෙයි සැකසහිතව නෙවෙයි. කුමන හෝ ප්‍රාර්ථනාවක් තිබෙනවනන් මේ සංසාරක ගමන සාසනය තුළ. අපි උදාහරණයක් ගත්තොත්හෙම ප්‍රමුඛ වසයෙන්ම හැම බෞද්ධයකුටම තියෙන ප්‍රධාන ප්‍රාර්ථනාව ධර්ම අවබෝධය තුළින් නිවන්දකීම එ නිවන මස්තකක් ප්‍රාර්ථ වේවා කියලා ප්‍රබල වසයෙන් පුළුවන්කමත්යෙන්න්නට ඕන සිත ඒ තුළ පිහිටුවන්. එක චලනය වෙන්නති ස්භාවයකින් පිහිටුවන්ට ඕන. ඊට පස්ස තමයි කියන්නේ තං චිත්තං අධිට්ඨාති අදිිටන් කරණ් ෝන් අධිෂ්ඨාන කරණ්ඩුවෝන් එ පිහිටෝපු සිත පිළිබඳව අධිෂ්ඨානයක් ඇතිකරගණඩ ඕනේ වීර්යක් ඇතිකරගන්නට ඕන මාඒ ලබාගන්නට ඒ තැනට පත්වෙන්නට ගොඩනගන්නා වූ සස්කාර තුලින් හැකියාව ලැබෙනවල් ලැබෙත්වා කියෙන හොඳ අධිෂ්ඨානයක් තියෙන්ටෝ ඊට පස්සතමයි තං චිත්තං භාවීති එසිත වඩන්ටන වර්ධනය කරන්නටුව දිවුණු කරන්නුව එක වෙලාවක් එක මොහොතක් එක දවසක් නෙවෙයි නැවත නැබත බහුල වසයෙන් ප්‍රගුණ කිරීමට කියනවා තං චිත්තං භාවීති කියලා මෙන්න ක්‍රම යටතේ සංකහාර විහාර ගොඩනගාගෙන අපි පංවතුන අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන පැතුම් පාර්ථනා මේ ශාසනය තුළ එටුකරගන්න පුළුවන්. එතකොට කෙනෙකට හිතන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රර්ථනා කිරීම සිද්ධ කරට එපායි කියලා යිතියෙන කියලා. නමුත් ප්‍රාර්ථනාව අපට සිද්ධ කන්ට උනත් නැතත් කළත් නොකළත් මෙන්න මේ කියන ක්‍රමවේදයක් එක් භාගතුන් වහන්සේ මේ සංකාර උත්පත්ති සූත්‍රය තුළු ගන්නන ක්‍රමවේදයක් එ එක ගමන් කරුත් අපිට පින්හතු පුළුවන්කමත් තිබෙනවා ඒ ඒ තලවලට ඒ ඒ අවස්ථාවන් වලට ඒ ඒ පලවලට පත්වෙමින් සංසාර ගමන ඉතාමත්ම හොඳින් කෙරි කරගන්න. එම නත්ත නිවන් මාර්ගයට ප්‍රවේශවේට. ඇයි අපිට පින්වතුනි අවශ්‍යයවෙෙන්න්නේ මේ සංකහාර විහාර කියන කරණනා තිිළිබඳ අවබෝධය ලබා ගැනීම. ඒ වැදගත්තට හේතුව තමයි පින්හතුනි අපි සිද්ධ කරන මේ දානසීල භාවනා සිද්ධකිරීම තුළ අපි නොපෙනෙන පැත්තකින් වඩාවර්ධනය වන කාරණ තියෙනවා ඒ තමයි පින්වතුනි මේ සිද්ධ කරන්න පින්කමක් තුලින් අපිට තන්හා වැඩින්ට පුළුවන් තන්හාාව නැතිවන්නට දානය පූජා කරපු හාම ඒ තන්හා නිස්රිත එකක් වෙන්න පුළුවන් තන්හාාව දුරුවෙන්ට සිල්රකිෙනකොට භාවනා කරනකොට එක තන්හා නිශ්‍රිත බවකින් අපි නොදනවත්ව අවිං්ඥානික අපි වෙ පැමිණිට පුළුවන් උදාහරණයක් දිට්ට මංගලිකා කියන තරුණිය මල් පූජා කරලා ඒ ප්‍රාර්ථනාවක් කළා ඇය අදිිෂ්ඨානයක් කරා ඇය සංස්කාරයක් ගොඩන කළ ඒ තුින් ඇය ප්‍රාර්ථනාවක් සිද්ධ කරන මොකක්ද මල්පූජා කිරීම තුළින් මට සංසාර ගමනේදී ඉතා මනාවූ රූපයක් ලැබීවා ඒ රූපය තුළින් දකින දකින අය මා්‍යත වසීකර ගැනීමට මාවෙත එක කර ගැනීමට ලැබෙත්වා කියල ඇය තන්හා නිස්සුරිත. තෘෂ්ණාව සහිත ප්‍රාර්ථනාවක් කළ. ප්‍රාර්ථනාවේ ප්‍රතිඵලයෙන් මහා විනාසයක් කලා අතර වෙන්නේ මහා රජවරු ඇයව විහාකරගන්න නොහැකිව ඇයිප දෙන්නේ සැඩොල්කුලේ එක. රජවරුන්ගේ ජීවිත හානිබවට පත්වෙලා මහා විනාසයක් ච්ච බවමේ දිට්ටමංගලි කතාාව තියෙනවා. එනිසාමේදී. අපි සිද්ධ කරනකොට පිනක් එක තන්හා නිස්රිිත පින්කමක් වුණොත් වෙන්න අනර්තයක් දීව්‍ය ලෝක සැපල බේවා බ්‍රක්්මලෝක විවිධආකාරයේ සැපසම්පත් ල බේවා කියලා කෙලෙස් රහිතව ඒ තුළින් තමාට යහපතක් පමණක් ්‍රාර්ථනා කරමින් ලෝකයාට ඒතුළින් අයහපත සිද්ධ වෙනවනන් ඒ තන්හා නිශ්‍රිතයින්. අනිත මාන්‍ය ශරිත මානී වැඩිනවා එකනෙකා පරයා තව කෙන රදධන විදිහට දන්පැන් සිල් භාවනා සිද්ධ කරන අය ඉන්නවා සිල් රකින්නේ නැති කෙනෙද්දිහා බලලා සිල් රකින කෙනෙකුට ඇතිවන්න පුළුවන් ආයා සිල් රකින්නන්නේ නෑ නමුොත් මං සිල්රෙනවා භාවනා කරන්න කෙනෙකුට හිත ඇතිවන්නඩ පුළුවන්ගලු කුමාණයක් භාවනා කරන්න නැති කෙනෙද්දිහා බලලා. එවගේමතමයි දන් දෙන කෙනෙකුටත් ඇතිවෙන්න පුළුවන් න් දෙ දානී ගැන හිතලා දන් නොදෙන අය පිළිබඳව මාන්‍යයක්. එවගේ මතුමයි දිට්ටි නිශ්‍රිත වඩ පුළුව. තන්හා මාන දිිට්ටිගෙන කාරණා තුොනට අප හිද්ද කරන පින්කම් වැටෙන්ඩ පුළුවන්. මොකද දිට්ටි නිශරිිත වෙනයි කියලා කියන්නේ. දෘෂ්ටිවට හවෙනයි කියල කියන්නේ දන් දෙන කෙනෙ කල්පනා කරන්න පුළුවන් ධනයම පමණයි ශාසනයේ නිවන්ද කියන මඟ. රකිෙනෙකුටත් එහෙම තෙෙන පුුළා සීලෙන් පමණයි නිවන අවබෝධ කරගණ්ඩ පුළුවන් තොට භාවන අතහැරෙනවා සමතයේ වඩන කෙනා සමතිය තුළම නිමගන වනොත් එහෙම ගඩු විදර්ශනාව තෑරලා ගොත් එහෙම දිච්ටි නිසත වඩට පත්වෙනවා. ඒයි හින්තා ඒ නිසා කාරණාව අවබෝධ කරගන්ඩ ඕන හින්දා අපිට පංගතුනි සිද්ධ වෙනවා උදාහරණ කතාවක් කඇරගෙන ශාසනය තුළ කොහොමද කෙනෙක් ශස්කාර විහාර ගොඩනගල පැතුම් ප්‍රාර්ථනා ෂ්ත සිද්ධ කරගෙන අවසානයේදී ඒ පැතුම් ප්‍රාර්ථනාවලට අනුකූලෝම දරමවබෝධෙහිට පත්වෙෙන්නේ කෙලෙස් විගමනය කරගන්න කොහොම දෙකල් අපි තේරුම් ගන්ඩ උදාහරණ කතාවකට න්න සිද්ධ වෙන. තු සම්බුද්ධ ශාසනය තුළ වැඩහිටපු බුදුරජාණන් වහන්සේට පමණක් දෙවනිවෙච්ච දිවසක් තිබුණු දිවැස්ලාවී භික්‍ෂූන් වහන්සේ අතර අගතනට පත් මහාරහතන් වහන්සේ තමයි අනුරුද්ධ මහා රහතන් වහන්සේ. උන් වහන්සේ දිවැස්ලාී විික්ෂූන් සම්බුද්ධ සාාසනය තුළ අගතැන් ලබපු හාමුදුරු කෙනෙක් භික්ෂවා. මහා රහතන් වහන්සේ නමක්. බුදුන් හාමුදුරුවන්ට පමණයි දෙවැනි වෙන්නේ. මන්හන්සේ කොහොමද මේ සංකහාර විහාර දෙක ගොඩ නැඟුවේ. අපිට මේ කියන කාරුණය තවත් පැහැදිලිවෙන්ට මේ උන්වහන්සේගේ චරිතා ප්‍රධානය යම්කිසි කොටස. මෙ වෙලාව දේශනා කරනවා ඒක ඉවහල්වෙයි කෙළමං ස්වාස කරනවා. පින්වත්නී? අන්ුරුද්ද මහා රහතන් වහන්සේ පදුමුත්තර කියන සම්බුද්ධ ශාසනය තුළ මිට කල්ප ලක්සේකට හා පැත්තේ මේ ලෝකයේ බබුලුවා බුදුවෙන්නට යෙදුණු පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ ශාසනයයහි පිහතුන උපාසකයෙක් කළ ඉපදමා. පාසකෙක් වැල ඉපදිලා මුන්වහන්සේ. සාසනය තුළමේ මේ උපාසකතුමා හවසට බුදුන් අධින්ටයන මිනිසුත් එක්ක විහාරයට ගිහිල්ල පන්සලට ගිහිල්ල බුදුන් වැදල වන්දනාමාන කරලා ඉන්න වෙලාවක දකිනවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශිස්්‍රවරයන් වහන්සේ නමකට අමන් වහන්සේගේ ශාසනෙහිටපු මහා රහතන් වහන්සේ නමකට අගතනක් ලබල දෙනවා දිවස්ලාබී භික්‍ෂූන් අතර අගතැන. දිවස්ලාබී භික්‍ෂූන් අතර අගතනතුරේෙහි පිහිටවනව උන්වහන්සේට දකින්ට ලැබෙනවා. කාඩලන්ුරුද්ධ මහාරහතන් වහන්සේට පෙරබවේදී උපාසකයක් කලා ඉන්නකොට. එතුර උපාසකයා මේ හොදරට බලාගෙන නිදලා කල්පනා කලා, මෙච්චර වැදගත් තානාන්තරයක් තනතුරක් දෙන්ට නම් න්වහන්සේ හරි බලවත් කෙනෙක්ෙන්ටුව පදමුත්තර බුදුරජාණන් වහන්සයකින් මේ වගේ පදවක් ලබන්ට තානාන්තරයක් ලබන්ට නං තනතුරක් ලබන්ට නම් බලවත් පංකුසල් තියෙන කෙනෙක් වෙන්ටෝනි ඒහින්ද මේක බලාගෙන දලා හිතේ කැමැත්තක් ඇති කරගත්තා මටත් යම් සබුද්ධ ශාසනයක මෙවැනි තනතුරක් ලබන්නට ලැබෙනවාන කොච්චර හොඳයිද එක ආසාවක් නෙවෙයි තන්හාාවක් නෙවෙයි එක චන් දෙයක් අපි එක තේරුම් ගන්නුවන පිඟතුන තන්හාවක් ඇතිවෙන්නේ තමන්ට සැපසම්පත් ප්‍රාර්ථනා කරමින් තමන්ගේ යහපත සලසා ගැනීම උදෙසා එතුමයි තන්හා නිශ්‍රිත බව ඒවතමයි ප්‍රාර්ථනා නොළ යුත්තේ හැබැයි මේක චන් දෙයක් භාග්‍යතුන් වහන්සේට බුදුුවෙන්ට තිබනේ තන්හාවක් නිවෙයි. එකට කියන්නේ චන්දයේ කියලා. කැමැත්ත ඒ මහා සත්ත කොට්ටහාසයක් මහා ප්‍රජාවක් නිවන්දකිනෝ. මහා ප්‍රජාවට හිතසුව පිණිස හිේතුවුණ කාරණයක් ති මුන්වහන්සේ දිවස්ලාවී වික්ෂූන් අතර අගතනතුරු ලබාගන්නාවූ තත්වය දැකර ලෝකෝත්තර තත්ත්වයක් දැකලා උපාසකතුමා ඉතාම සතුටින් බලාගෙන දලා මටත්මිහිම වින්ට ඇත්නං කියලා චන්දඇති කරගත්තා කැමත්ඇති කර ගත්තා මේ චන්දය කැමැත්ත කොච්චර දුරට ගැනවාද කියනවා නං මේ පියුමතුරා එම නත්නං පදුමුත්තර බුදු හාමුදුරුවන්ට ආරාධනා කරනව පින්හතුම තමන්ගේ නිවසේ ධානයට නිවපාන්සකතුමා එක හද්දවසේ දාානයක් දවස දාන කියන්නේ මොනවටද කෙනෙක් මැරිල මරණයට පත් වෙලා දින හතක් ගියාර පස දින දානත නෑ ඒ අද අපි ව්‍යහාර කරන විදිහ මෙතන හදදවසේ ධානයක් කියලා කියන්නේ පින්වත්න දින හතක් නොකඩවා කඩන්න නැතුව අතපසු කරන්නේ නැතුව දං වැටක් දෙන එකට හද දවසක් දන්තුන්නා තක් එක දිගට දාන පාර්මිතාවක් ධනයක් ප්‍රගුණ කලා කාටද පදමුත්තර බුදු හාමුදුරු ඇතුළු මහා සංගරාත්නය නිවසට මිකතු කරගෙන ගිහිල්ලා පින්හතුනි මේ මහා අසිරිමත් කාරණයක්. එහෙම කෙනෙකුට එක දිකට සද්ධව පලුද්දු කරගන්නේ නැතුව ඒකී රේකාවක් වගේ ඒ විදිහට එකම සිතුවිල්ලක්කුට පිහිටලා මේ වගේ පින්කමක් සිද්ධ කරන්න පුළුවන් වීමම මහා බලගතු දෙයක් බලයා කවුසල්ලයක් කුසලතාවයක් හැකියාව. ඒ හත්තනි දවස අවසානයට පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ දෙපා මුලට ඇවිල්ල වදනා මාන කරලා ධදානය අවසං වුණට පස්සේ සඳහන් කලා මම දැක්කා ස්වාමීණ එක රහතන් වහන්සේ නමකට අගතනතුරක් ලැබුණා උන්වහන්සේට ලැබුණු අගතනතුර තමයි දිවැස්ලාබී භික්ෂූන් අතර අගතනතුර. මටත් එවැන්නක් කවදා හෝ ලබාගන්ට සම්බුද්ධ ශාසනයක හැකියාව තියෙනවද. මං ඒ අපේක්ෂාවෙන් ඡන්දයෙන් තමයි මේ සංකහර ගොඩ නැගුවේ. මගේ විහාරයේ තමයි එමනත්තන් මං ප්‍රාර්ථනා කරන දේ තමයි අරමුණ තමයි මගේ දිවැස්ලාබී භික්‍ෂූන් අතර අගතනතුරු ලබාගන්නක මට එක කරගන්න පුළුවන්ගේද. පදමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගතයේ බලල්ල සඳහන් කරනවා ඔබට පුළුව. අනාගතයේ ලෝකයේ පහළවෙනවා කල්ප ලක්ෂයකට පසුව මෙ ෝ තුන් ලෝකේටම අගරජවෙමින් ගෞතම කියලා බුදු කෙනෙක්.ඒ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඔබ අනුරුද්ධ කියලා උත්මත්තිය ලබලා අන්ුරුද්ධ කුමාරයෙක් විදිහයටට ඉපදිලා මහාරහත්භාවයට පත්වෙනවා ශාසනය පැහිද් දෙෙන් පස්සේ එදාට ඔබට මේක ලබන්ට පුළුවන්. ඒ සඳහා කුසල් සම්පූර්ණ කරන්ටයි කියලා එම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එදා විවරණයක් ලබලා දෙනවා අනි වාරයෙන් ශසිද්ධ වන දෙයක් විදිහට පෙන්නලා දෙනවා. පිහතුනි, මේ කොච්චර තට වැදුනද කියනව නම් මේ පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ පරනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේ වෙනුවෙන් ඉදිකරනු අදාගබක් දාග විදිකරාට පස්සේ විදිහර දම්පැන් පූජා කරමින් දැල මහාසංග රත්නයෙන් එහිල්ල හනවා දිවැස්ලාවී භික්‍ෂුවක්ෙන්ට අනාගත සාසනයක් තුළ ොවද පූරණ කරන් ඕනනි පුරන්ටෝනේ කුසල් මොනවද පින්ගවනවාවද කරන්ටඕනේ වැඩ පිළිව ලොමකක්ද ්‍රපත්තිමකක්ද. එවෙලා පිළිතුරක් ලැබුණ උන්වහන්සේලාගේ මපාසකතුමාට ඒකට පහන් පූජා කරන් ඕන පංහතුනී පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ දාගවට දහස ගානී පහන් තියෙන පහන් වැටවල් දහසක් මහා පහංගට පහන් විසාර ප්‍රමාණයක් ලක්ෂ ගණනින් පහන් දල්ල නොව පූජා කරනවා ඇයි දිවැස්ලාවී භික්ෂුවක් විදිහට ශාසනයක නිවොන්දකින්ද රහතන් වහන්සේ නික්කට බලට කොච්චර ලස්සන පාර්තන වදද කියලා එ පහන පූජා කරලා ප්‍රාර්ථනා කළේ නැහැ ලෞකික පාටථනා එවලෝකෝත්තරයි හරි ලස්සන ප්‍රාර්ථනාව. එතකොට ඒ සංස්කාර ගොඩනැගුව ඇයි ඒ පහන් පූජාව නැමති සංකස්කාරයයේ ගොඩනගාගත්තේ කුමටද එක විහාරයේ තමයි හෙම නත්තං ඒකේ අරමුණ තමයි ප්‍රාර්ථනාව තමයි අවසානයේදී දිවස්ලාබී භික්ෂුවක් විදිහට ශාසනයක නිවන්දකින්න. අග්‍රස්ථානය ලබන්න. පසෙ කාලයක පිවතුනි නැවතත් පාරමිතා ගමන පූර්ණය කරමින් දිව්‍ය ලෝක ඉපදනවා මනුස්සලෝක ඉපදනවා මේ පිංහල කුසල්වල සක්තිය බලය ලැබෙනවා පිහතුන උත්මත්තිය ලබනවා ඊට පස්සේ සුමන කියලා සිටුවරේගගේ ගෙදරක දුගියක් කියලා. අන බලන්ට ද මේ පාරමිතා පූරණය කරගෙන එන මාර්ගයේදී අටලෝ දහමට පවා නතු වෙනවා සැපදුක හම්බෙනවා නින්දහ ප්‍රසංසා හම්බබෙනවා එහැම දෙේම ලැබෙනවා. එතකොට මේ සුමන සිටුතුමාගේ ගෙදර ඉපදෙනවා දුගියෙක් කලා එයාගේ නම තමයි පින්වතුනී අන්න බාර දුකියාව මේක බනපොත්තුල හම්බබෙනවා අන්න හාර් කියලත් කෙසේ නමුත් අන්න භාර දුගියා වෙලා දුගී දුප්පත්ව බොහෝම දුකසේ ජීවිතය ගත කරන මෙහය කරන සුමන කන සිටතුමාට මෙහෙවරේ යෙදන කෙනෙක් කළ ඉන්නකොට දවසක් පින්වතුන ගන්ධ මාදන කියන පරවතෙන් පසේ බුදු කෙනෙක් වරිනවා අමය පෙදේසයට පින්ඩ පාති වඩිනෝ ඉතින් මෙයත් රාජකාරියෙ කරමින් ඉන්නකොට මේ සුමන සිටතුමාට මෙහකරුවෙක් දිහට දකිනව පසේ බුදු කෙනෙක් වඩම කරනවා දකල ප්‍රසාදයක් ඇතය ලැහුවා ස්වාමිනිි ධනය ලැබුණද නෑ ලැබෙන්ඩ පුළුවන් ලැබේවි මම දන් දෙන්නම් කියලා මේ කිසිම දෙයක් නැති වස්ත්‍රයක් නැති මේ මනුස්සයා අන්නවාර කණ්ඩ බොහෝ අමාරුවෙන් කාගෙන් හරි ටිකක් ඉල්ලගන්න මෙහෙ කුලියක් කරලා ජීවත්තවෙන මේ මනුස්සයා ම ෙදැට හෙල්ල කිව බරිදට පසේ බුදු කෙනෙක් වඩිනවා දාන ටිකක් දෙන්නඩෝනි මගේ දාන වේල මට දැන් කණ්ඩ තියෙන ටික දෙන්ට මං කුසකින්නේ ඉන්නම් ඒටික දානට දෙමු ඒවෙලාේ බිරිඳත් හරීම නුවන තියන තැනැත්තියක් ඇතුමියත් කල්පනා කලා මගේ කෑම ටිකක් දෙෙන්ඩෝන මේකට එකතුවෙෙන්්ඩෝනි අන්න තව කෙනෙක් කරන පින දැකල් එකතු වුණා තමන්ගේ සැමිය කරන පිනට එකතුුණ එකතු වෙච්ච වෙලාවවෙ ඒ කෑම වේල් දෙකම දාානයක් විදිහර දැකලා ඒකම පසේ බුදු හාමුදුරුවන්න්න පූජා කළා උන්වහන්සේ දිනහතක් සමාපත්ති සුවයෙන් ගඩහිටපු සමාපත්තියෙන් නැගෙටලා අන්නබාර දුගියාටම පිහිටවෙන්ට පැමිණපු පසේ බුදුගෙන උන්නවහන්සේට මේක දීලා වැද නමස්කාර කරලා ගරුබොහුමන් කරලා ඉතාම සතුරට පත්වෙලා පින් අනුමෝදන්ගෙනවා. උන්හන්සේ ඉච්චිතන් පච්චිතන් තුයියන් කිප්ප මේව සමිජ්ජතු. ආදීක අතා තුළින් අනුශාසනා කරලා ආසිරුවාද කරන. ඔබේ මේ ප්‍රාර්ථනාවන් නුදුරේදීම වහාම සක්තිමත්තේවා එවා පළදරන්නට හැකියාවල බේවා උන්හන්සේ ආසිර්වාද කලා. මෙන ආසිර්වාදයක් එක්ක, මෙන්න මේ ආසිරවාදය සමගින්ම අන්න බහර දුගිය යනවරා තමන්ගේ සුමන සිටුතුමාගේ සිටුමාලිගාට සේවේට ගාට් පස්ස මේක ආරංචවෙලා සුමන සිටතුමාට සුමන සිටුතුම ඇහුව ඔබ ධනයක් දුන්න කියලා ආරංචි පසේබුදු පරජාණන් වහන්සේ නමකට ගන්ධ මහා දෙන පරවතයෙන් වැඩම කරපු ඔබ කොහොමදේ දානි දුන්නේ මම මගේ මේ මගේ කෑමවේල තමයි දානට දුන්නේ. මේ සිටතුමාට කැමත්තක් ඇති වුණා ආසාවක් ඇති වුණා මොකදද මේ ධනී ආනෙසංස ටික මුදල්ලලට ඉල්ල ගණ්ඩ්. එමන මුදල්ට ගණ්ඩ මොකද මේ හරි දුර්ලබදයක් මේ පස බුදු කෙනෙකොට දාානයක්දීම. එහද මේ පින මුදලට ගණ්ඩ කල්පනා කරලා ඇහුවා ඔබට ඔය ධනය ආනිසංසය දානය මට දෙෙන්ට බයිද යැ සුමනසිටතුමා කියලා කියන්නේ දං හල් ඉදි කරලා දං වැටවල් ඉදි කරලා දෙ දන් දෙන කෙනෙක් ති එහෙම කෙනෙක් අර දුප්මත් මනුස්්‍යයාගේ පිනට තඩ්ඩු කරන්න පින උදුරගණන්නඩ දැන් සූදානම් තික් ැලිවෙනකොට කිව ම කහවනුව දෙන්න මට ඔයි පින දෙෙන්ට පැරිදිද මැලිුුණා තැ කහවනුවක් මට මොනුව කරන්ටද මේ පින වටිනවා කිය අන්න භාරපදැන් තේරෙනවා. ඉටමස්ස කිව්වා නෑ කහවනුත් දෙකක් දෙන්න. මෙහෙම වැඩිකරල වැඩිකරල් අන්තිමට කාවනු දහසක් දෙන්නම් කිව්වට පස්සේ මෙයාට කැමැත්තක් ඇතිවුණා ඒ පිනහෙනම් විකුණාන්ට පොළුවන්නන් හොඳයි වගේ සිතුවිල්ලක් කාව. හැබයි දෙන්ට ගියනෑ කහවනු ගණට ගියත් නෑ ඒ පසේබුදු හාමුදුරුවන්ගේම අහල කියන්නන් කියලා ප්‍රකාස් කරා. ප්‍රකාශ කර පුහම් ඔන්න නැවතත් පසේබුදු හාමුදුරුවෝය පැත්ත වඩින වෙලාවක ගල් අහනව ස්වාමීණී සුමන සිටුතුමා. මගේ පින මුදලට ඉල්න්නනවා කහවනු දසදහසක් දහස් ගානි දෙන්නන් කියලා කියීම ොම එක දෙන්ටද. එහම දුන්නොත් මට පින නැතිවීමද. දැම් බලන්ට පික්. කෙනෙකුට අනුමෝදන් කරන්ට අවස්ථාව දීපු හාම අනුෝදන් කර ඔපුහමේ පින වැඩිවෙනවා කියනෙක් අවබෝධයක් නෑ දන්න නෑක. ඉතින් අහනවා ඒලායි උපමාවක් කියනවා එක පහනකින් පහන් දහසක් දැල්ලුවත් පලවෙනි පහනේ දැල්ලෙ ආලෝකයේ අඩුවවෙන්නේ නෑවගේ ඔබ පින් තව කෙනෙකුට අනුමෝදන් කරාට අනුමෝදන් කෙන්ට සැස් සූහට එක අඩුවවෙන්නේ නෑ කියලා අවබෝධයක් ලබල දුන්න දැනුමක් ලබල දුන්න. මෙකින් හරීයට සතුටුණ. හතුළු වෙලා ගිහිල්ල කිව්වා ස්වාමීනිි සිටතුමනි පින ඔබතුමාට අනුමෝදංගෙන්ට පුළුවන්. මට කහව නුව එපා තු අනුමෝදන්ගට ඔබට දෙැන්නටපුළුවන් මේ පින. අන්න බහර මේක කියද්දී සිටතුමා කල්පනා කළ මනුස්්‍යයා පුද්දුම කෙනෙක් කහබනු වලට දෙන්න නැති පින විකුණන්ට බැහැ කියපු පින කුසලේ නිකං දෙෙන්ට යනවා මටද නොමිලේ එක හොඳ දෙයක් නෙවෙේ කියල සතුරට පත් කරලා කහවනුද්දීල ඒ ගෙදර බැල මෙහෙවරකං කරපු වන්න බාරාව එකෙන් නිදහස් කරලා ඔහුට ගයක් නිර්මාණය කල්ලා දීලා යහපත් තත්වයට පත් කරනවා. ඒ වගේ මොතම එක දවසක් රජමාලිගාවට යනකට රජතුමා දකිින්ට යනකොට සිටතුමා අන්න බාරෝ එක්කං දිය එකන් ගාර පසේ හඳුන්නලා දීලා තොරතුරු කියලා රජතුමාගෙන උත්තු විධ දේවල් ලැවිලා නිදන් පහළ වෙලා ඉතින් මේ දානය මේ පින්කම් සිද්ධ කිරීම ඉතාමත්ම හොඳට සිද්ධ කරමින් අන්න නැවතත් මිය පරලෝ ගිහිල්ල උත්මත්තිය ලබනවා උපත ලබනවා දි්‍ය ලෝකෙ මනුස්සලෝක පින්හතුනී අන්න බාර අර පසේ බුදුහාමුදුරුවන්ට දන් දෙෙන වෙලාේ හරී ලස්සන පාර්ථනාව කරන ඒ තමයි මට සංසාර කවදාවත්ම නිවන් දකිනතෙක්. නැහැ බැහැ නොමැත කියන වච්චනයක්වත් අසන්නටවත් නොලැබේවා ඒ වචනයාවත් මගේ සවනට අසන්නටවත් නොලබේවා කිය ප්‍රාර්ථනාවක් කළ. සරු සම්පත්වලින් ආඩ්ගි ජීවිත ගත කරන්නට නිවන් දකිනතෙක් ලැබේවා ඒ තුළින් නිව සප. සම්පත්තිය ලගාකර ගැනීම මස කුසලතාවේ ලැබෙත්වාගේ ප්‍රාර්ථනා කළ. එක හරී වැදගත් ප්‍රාර්ථනාවක්. එක කොහොමද අන්න බහර එමනත්තන් මේ අපි අන්න බහර කෙ හඳුන්න්නන් අනුරුද්ද මහා රහතන් වහන්සේ පෙර බව එක උන්වහන්සේට බලපාව කොහොමදක ලැබි හමු. ඉඩ පස්සේ පින්වතුන කාශව බුදුරජාණන් වහන්සේගේ සමයේදැ. කාශව බුදුරජාණන් වහන්සේගේ සමයේදී මේ අප අනුරුද්ධ මහා රහතන් වහන්සේ උත්මත්තිය ලැබනව පින්වතුනී උපාන්සකක් කළ නැවත උපතා. උපාසකක් කලා ඉන්නකොට කාශව බුදුරජාණන් වහන්සේගේ පරනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේ වෙනුවෙන් හදපු දාගභක් දැකලා එ දාගවේ පහන් වැටවල් චෛත්‍ය වටම ලෝකමත්තෙන්ට එදි කරලා තමනුත් මොකක්ද සිද්ධ කළේ එල්ලි වෙන එක චෛත්‍යයට ආලෝකයේ සපයමින් චෛත්‍යයට ආලෝකයේ සලස්සා දෙමින් මහා රන්තලියක තෙල්පුරුවගෙන පහනක් පත්තුකරගෙන ඒක ඔලු වෙතියාගෙන චෛත්‍යයවට ඇවිදිනවා. දැ මිනිස්සු කියනවා නෙමි දාගැබ්බලට පහන් පත්තු කරන්න ඕනි නෑ ල්පරාධ පහන්තිරාපරාදි බොරු වැඩ ලයිට්දාල තියෙද්දිමොකරද පහන් පත්තු කරන්න එවගේ දේවල් හිතනෝ. එවගේ මතවාද ගේනවා. හැබැයි මේ පහන් වැට පත්තු කරලා තියද්දිත් මේ ප්‍රාර්ථනාවට යන්ට මොකක්ද දිවස්ලාබී භික්ෂූන් අත රගතන්තුරු ලබාගණඩ මොකක්ද මේ සිද්ධ කරන්නේ රන්තලියකින් හදපු පහන්ට කොළුවේ තියාගෙන හොලුව තියාගෙන ෙල් පුරුවගෙන චෛත්‍යවටේ පැදගුණු කරනු පූජාවවත් වනවා හරි ලස්සන පූජාවත් පිතුන ඒ පූජාවත් කරලා මරණයට පත්වෙලා අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාලේ ගෞතම බුද්ධ ශාසනය තුළ උන්වහන්සේගේ බාප්පවෙච්ච එම නත්තම් සුද්දෝදන රජතුමාගේ මලය අන්ඩිවෙච්ච මල්ලි වෙච්ච. අමිතෝදන රජතුමාගේ පුතනු කෙනෙක් කළ ඉපදෙනවා. එතකොට මේ අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ අපේ බුදුහාමුදුරුවන්ගේ බාප්ගේ පුතා තමයි අනුරුද්ධ කුමාරයා. අනුරුද්ධ මහා රහතන් වහන්සේ කියන්. අමිතෝදන තමයි ඉතාත්තා මහානාම කියල කියන්නේ සාක්ක්‍ය මහානාවම් සාක්ක්‍යයක් කියල කියන්නේ සහෝදරයා. පින්වතුනී එ මේ කාල රී ලස්සන සිදුවීමක් කලා තියෙනවා ඔබ හල තියෙනවා එක අන්ුරුද්ධ කුමාරයා පුංචි දවස් වල කැව්ට ඔටතුතිය ල පඳු කෙලින්ඩ ගියයි කළ කියෙනවා සෙල්ලමක් කර තියෙන ්‍රීඩාවක් කැවන්තාව ඔටටුව පැරදින කෙන කැවුම් දෙන්න වන්න දිනපු ගට්ටියට සල්ලිවලට න කරන්නේ කැවුම්මොල්ට මේ කැවුම් ක්‍රීඩාව මෙට කැව්ට ටතු කියලා මේ ක්‍රඩා කිරීමේද අන්ුදධ කුමාරයාදේලාගේ පැරදිෙන රුදුමර පැරදුුණුහම තවන්ගේ ලඟහිටපු යාළුවෙක් කැවනවා අම්මගින් කැවුම් ඉල්ලඟ ඉට කියලා. ඉති කැවම් ඉල්ලන්ටයනකොට කැවුම් දැ මේ පැරදින වාරවාර ගණන්ගොලට එබලවෙලා කැවුම් අහවරයි. ඒහින්දා පණවිඩය දුන්නක් කැවුම් නෑ කියන්න කියලා. පින්ගතුන්නේ නෑ කියන වචනය දන්න නෑන මොකද. අන්න බාර දුගියවෙල ඉපදිල ප්‍රාර්ථනාව කරලා තිබුණ නැහැකිීන වචනේ අහන්ට ලැබේෙන්ට පා කියලා නෑ කියල නැත නොමැත කිය වචන අහන්ට ලැබෙන්ට එපැයි කිය ප්‍රර්තනා කල තියෙනවා ඒහින්ද නෑ කියන වචනනි දන්නේ න්නේෑ අනික සාක්්‍ය කුමාරයක් ඒ හින්ද අම්මටාපහෝ පණිවිඩියඇව්වා නැතිකැවුම් ඉල්ලමට එති නැතිකැවුම් ඉල්ලන් එට කියනකොට මේ නෑ කියන එක හඟවන් ෝනි කියලා අම්ම කල්පනා කළ රන්තලියකින් අන්තලියක් වහල කැවුම් වහල එවන විදිහට හිස් පිගානක් එවන හිස් පිගන් දෙකක් එ වවා එක පිගානක් අනි පිගානගි වහලා එවනකොට පිහතුනි මේ නැත නොමැත කියන වචනය නෑසෙන තරමට මහා බලවත් කුසල් කරලා තියෙන හින්ද පසේබුදු කෙනෙකුට දංදීල තියෙන හින්දා දෙවියෙක් මේක දැකලා මේක පිහිට වෙන්ටඕන මේ කුමාරයාට නැත නොමැත කියන වචනය අසන්නට නොලබෙන්ට ඕන කියලා කැවුම් පුරුවනවා ගෙනල්ලා දෙවියන්සි කැවුම් පුරුවනවා ඉති මේ කරගෙන කියලා යාළුනොත්ත එක කෑවා කනකොට මේ අප අම්ම යපු නැති ෙවු කියරත් කිවා එහට රසයි අනනිත්්‍යවැට වැඩිය ගෙල් ලැහුවා අම් මේ අම්ම මට ආදරේද ඔවු ආදරෙ නං ඇයි මෙච්චර කල් මට නැති කැවුම් හතලදුන්නේ නැති. ඒවා හරි රසයි වෙන හත කැව් ොල්ට වැයි. ට තරුන් යනමේ පුතාට සාංසාරික පිනක් මතු වෙලා නැහැයි කියන වචනය අසන්නට නොබැෙන තැනට පින්කුසල් එකතු වෙච්ච කෙනනෙක්. එනිසා ඒ අවස්ථාවේ පුතාගේ තියෙන පිනගැන නැතිකැවුන් කාලා ඇතිවෙච්ච සතුට පිළිබඳව යම්මට ලොකූ ප්‍රීතියඇති වෙනවා. පින්හතුනි මෙන්න මේ තරන් මහා පිනක් තියෙන මහා රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වනේ බොහෝම සතුටින් සංස්කාර විහාර ගොඩන කළ අන්තිමට මෙ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පහළ උනහම පැවිද්ද ලබාගෙන ඔය අන්ුරුද්ධ බගු කින්බිල දේවදත් ආදී ඒ කුමාරවරුත් එක ගිහිල්ල පැහිදි වෙලා මෙ ශාසනය තුළ මහා පින් බලය මතුකරගෙන සාස්කාර එකතු කරගත් සභාවයන් ඒ විහාර කියල කියන්නේ ප්‍රමුඛ ප්‍රාර්ථනාවන්. ඒවා සපල කර ගනිින් අුද්ධ මහා රහතන් වහන්සේ ශසනය තුළ දිවසලාබී භික්‍ෂූන් අතර අග තනතුරු ලබනවා. පිහතුනී. අපි මේ ශාසනයත් තුළ මෙන්න මේ උදාහරණ කතාවෙන් මම ඔබට උගන්නන්ට කල්පනා කළේ සද්ධාවෙන්ශීලයෙන් චාගෙන් ප්‍රඥාවෙන්. සම්‍යත වෙලා තන්හා මානය දිට්ටිය කියන දේවල් විගමනය කලා දුරස් කරලා බැහැර කරලා සන්තහාර විහාර ඉතා හොදර සිත පිහිටුවල ගොඩනගා ගත්තොත් අදිටන්කරගෙන මෙවා ගොඩනනාාගත්තොත් බහුල ලෙස වඩා වර්ධනය කරොත් අපිට ශාසනය තුළ ප්‍රාර්ථනා සපල කරගන්න පුළුව. එනිසා ප්‍රාර්ථනා කිරීමේ නෙවෙයි වැරද්ධ තියෙන්නේ ප්‍රාර්ථනාවන් තුළ අන්තරගත වෙලා තියන්නේ කොමක්්ද කියනක ඒව හොඳට නුවනින් අවබෝධ කරගෙන බෞද්ධයාගේ අපේ හැම දෙනාගේම පරම නිෂ්ටාව වෙච්ච නිවනම අපි ප්‍රාර්ථනා කරන්ටඔොන් තන්හාවෙෙන් මානීන් දිට්ටියෙන් දුරස්වයා අමතරව ඊට අමතරව විවිධ ප්‍රාර්ථනා තියෙන්ට පුළුව තාන්තුෘුද්ධ මහා රහතන් වහන්සේට දිවස්ලාී භික්‍ෂූන් අර අගතනතුරු ලැබීම අපේක්ෂාවති හගලන් හාමුදුරුවන්ට වාම අගසව්. ඒවගේ මතමයි සැරියුත්ත හාමුදුරුවන්ට තිබුණේ දකුණ වගසව තනතුර. මහා ප්‍රඥාවන්ත තනත පත්තෙන් දෝන කියෙනෙක. එනිසා එවැනි ප්‍රාර්ථනා සපල කරගන්ට අවශ්‍ය වන කුසල සම්පාදනය ධානීන් සීලයන් පූරණය කරගන්ට ඔබ හැම දෙ නාටම හැකියාව ලැබේවා කියන ට්‍රාර්ථනාව සිද්ධ කරනවා ධර්මය ශ්‍රවනය කරපු ඔබ හැම දෙ නාටම, ධර්ම අවබෝධය ධර්ම අවවාදයන් නිවන දක්වා හේතුවෙෙත්වා සැමට එකම ධර්ම මණ්ඩපේකදී නිවන් දැකීම පිණිස හේතුවාසනාම විත්වා කියර ප්‍රාර්ථනා කරනවා. එවගේම තමයි සදහම් සිල YouTubeුබ චනලයේ ශ්‍රවණය කරපු ඔබ හැමදි නාටම යහපත සලසෙන්නාසේ ධර්මය ශ්‍රවණයක් කරපු ඔබට යාපත සැලසෙන්නාසේම දෙවියන්ටද පින් අනුමෝදං කරමමු. ආකා සට්හාා්ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝදිතුවා චිරංරක්කන්තු සාසනන් චිරංරක්කන්තුු දේසනං චිරංරක්කන්තු මං පරතේ ධර්මය ශ්‍රවණය කරපු හැම දෙෙනටම සම්මා සම්බුදු ස.